සිනේකා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක්. දැන් මේ සිද්ධ වෙන වනාන්තර විනාශිත එක්කලා සතාසිය පවුන්ට නිදහසේ ඉඳ තියෙන්නේ වනාන්තර කීපය. මොනවා කියනවද මාත්‍යෝ? ඉස්සර කරපු සෙල්ලම් දැන් මේ ගැලේ කරන්න බෑ. ජානක වංචාගොඩ කුළුතුල් නිෂ්පාදනයක්. Bavi, bavi, namadalakse Yavi, yavi, maksuadakse Seni vardı! ලංකා මිනිස්සු පසල් ගන්නවා පසල් ගන්නවා පසල් ගන්නවා පසල් ගන්නවා. සුනිල් ප්‍රේමරත්න පෙරලිකාරු සිනමා අධ්‍යක්ෂණයක්. මේ ෆොටෝ එක අපේ ගෙදරක් තියෙනවා. ඒයි, ඔබ මේ වගේ මිනිහෙක් කියලා දන්නව නම් මම කවදාවත් ඔබත් එක්ක මේ වගේ ගමනක් යන්නේ නැහැ. සමහර ලෝකෙටම පේන්න ආදරය කරනවා. සමහර ලෝකෙටම වරෙන් නිහඬව ආදරය කරනවා. ඔය තාම මාත් එක්ක තරහින් ඉන්නේ. අප්පච්චි තාත්තා අහපච්චි තාත්තා ඉන්නේ. සියලු බෙන්දියන් සමග ජීවිතෙන් වන්දි ගෙවූ පරිසර හිතකාමියෙකුගේ වියරු වූ ආත්මයක්. අපි ඔයාව හැමතැනම හොයනවා. ඔයා මෙතන විසල් ගහ ඉන්නවා. කොහොස් ඇන්ඩ්‍රි? තමුන් ඔය වෛරෙන් ඇලිලා ඉන්නේ. දැන්වත් මේකෙන් මිදෙන ඵලයක්. ලියන්ඩ සෙවන් ඇලි පැටා ලක්දීම ඔබේ සිනමා හලේදී. මමිතන්නේ ගොඩක් කාලකින් පස්සේ දැක්ක ඉතාම හොඳ චිත්තපටයක්. මොකද අපි මේ වසංගතය නිසා බොහෝ කල චිත්තපටවලින් ඇත් හිටියා. ඉතින් ඒ වසංගතෙන් පස්සේ සිනමා කර්මාන්තය නම් වන්ද නම් ඉතාම ගුණාත්මක හොඳ චිත්තපට ඇත්ත වශයෙන් බිහිවිය යුතුයි. ඉතින් මම හිතන්නේ මේ ගැම්මත් සමග මම හිතන්නේ චිත්තපට කර්මාන්ත නැවතවරක් නැගී කියලා මා හිතනවා. මොකද අපි බොහෝ කලක් ඒ චිත්තපට නැතුව ඉඳලා නැවතවරක් චිත්තපට බලන්නට ජනතාව ඒකරාශී කරගන්න නම් හොඳ ගුණාත්මක චිත්තපට පැමිණිය යුතුයි. මේකේ ඉතාම හොඳ පණිවිඩයක් දෙනවා අපිට. මොකද අපි දන්නවා දැන් පරිසර විනාශය කියන එක ඉතාම ශීඝ්‍රව යන එකක්. මේ පරිසරය විනාශ කළොත් ඉදිරියේදී අපිට අපේ ජීවත් වෙනට පවා යම් කිසි තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. ඒක ලෝකෙම තියෙන තර්ජනයක්. ඉතින් මෙතෙන්දී මේකෙන් මම හිතන්නේ ඉතාම හොඳ පණිවිඩයක් දෙනවා. අපේ ගහකුල ආරක්ෂා කරගෙන, සතාසීපා ආරක්ෂා කරගෙන අපි කරන්න කොහොමද? ඉතින් මනක්කල්පිත සිද්ධින් තිබ්බත් මම හිතන්නේ ඒ තුළින් ලැබෙන ගැඹුරු පණිවිඩය ඉතාම වැදගත් වෙනවා. ඉතින් මම අධ්‍යක්ෂකවරයාට වගේම නිෂ්පාදකතුමාට මගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම තමයි සියලුම නළුවෙලියන් ඉතාම විශිෂ්ට රංගනයක යදෙනවා. ඔවුන්ටත් සුපතලම සිල් දාටම ජයවා. ඇත්තටම කාලෙකට පස්සේ මම රංගනයෙන් දායක වෙච්ච වෙනස්ම චිත්‍රපටයක්. මා සුනිල් ප්‍රේමරත්න මාමත් එක්ක කරන දෙවැනි චිත්‍රපටය මේ. ඉතින් හොඳ කට්ටියක් ඉන්නා. මම හිතන්නේ මාෂකි පුබුදෝය දෙන්නම එක රඟපාන පළවෙනි චිත්‍රපටය තමයි මේ රිලීස් වෙන්නේ. ඉතින් වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. හැමෝටම ආදරෙන් ආරාධනා කරන ඇවිල්ලා වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න කියලා. මමත් අවුරුදු දෙකමාරකට තුනකට කලින් රඟපාපු චිත්‍රපටියක්. මම දන්නේ නැහැ මට මම රඟපානේවට මට ඇඳිච්ච පළවෙනි අවස්ථාව. මම හිතන්නේ මම රඟපානේවට මට ඇඳිලා නැහැ. ඒ දරුවත් එක්ක ඒ රඟපාපු දර්ශන, අනිත් එක වනය ගැන, කැලේ ගැන, අපි හැමෝම පාර්ලිමේන්තුවේ, රට ගැන, පත්තරවල, මාධ්‍ය වේදී ඕගොල්ලෝ හැමෝම කියනවා. නමුත්
කලාකරුවෙක් තාම ලස්සන තමන්ගේ වනේ තමන්ගේ මේ කැලේ විනාශකරුත් තියෙන විනාශය ගැන මේ තරම් කියන මම සුනිල් ප්‍රේමරත්නයන් මෙතන හිටියත් කියන එයා මෙතෙක්කල් කරපු හොඳම චිත්‍රපටිය තමයි මේ ඉන්නේ. එහෙනම් එයාව තනි කරන්න එපා මගේ ජාතිය. මේ තාම ලස්සන චිත්‍රපටිය මගේ නරුලිලියෝ ටික ඔක්කොම දන්නේ ඔක්කොම ටික පුදුම විදියට රඟපාලා තිනවා. හරිම වේගවත්. එහෙනම් මාගේ ද නිවුස් පේපර් බේරගත්තා වගේ පළවෙනි කොරෝනා රැල්ලෙන් මේ හතරවෙනිද මන් දැන තුන්වෙනිද කියලා මන් ටීවී විචාර බලන්නේ. මොන රැල්ලෙන් පස්සේ හරි මේ සිනමා ශාලාව රැක ගන්න හොඳම චිත්‍රපටයක් ඇවිල්ලා තියෙන මං ඉන්න නිසා නෙමෙයි. මොකද මමත් ඇඬුවා. මොකද මගේ දර්ශනවලට මං අඬපු පළවෙනි වතාව. ශ්‍රී ලංකේ සිනමාවට තවත් අලුත් චිත්‍රපටයක් නිහඬ සෙවණලි නමින් එකතු වෙනවා. ඉතින් මේ අපි දන්නවා පහුගිය කාලයේ පුරාවටම විශාල ප්‍රශ්න රැසකට මේ ශ්‍රී ලංකේ සිනමාව මුහුණ දුන්නා. ඉතින් ඒ සියල්ලත් එක්ක මේ ශ්‍රී ලංකේ සිනමාව ඉහළට එසවෙන්න මේ වගේ අලුත් චිත්‍රපටි රාශියක් නිර්මාණය වෙන්න අවශ්‍යයි මම හිතන්නේ. මොකද පසුගිය කාලේ අපිට තිබ්බ ප්‍රශ්නත් එක්ක යලිත් වතාවක් අපේ රටේ සිනමාව නගා සිටවන්න නම් ඇත්තටම හොඳ චිත්‍රපටි වල අවශ්‍යතාවයක් තියෙනවා සහ ඒ චිත්‍රපටි පෙන්වන්න සිනමා ශාලාවල අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න රාශියක් එක්ක තමයි මේ අලුත් ගමන මේ සිනමාවේ යලි පිබිදීම ආරම්භ වෙන්නේ. ඉතින් මේ පිබිදීම ධනාත්මක වුණොත් අපිට ලාංකේය සිනමාවට ඉතාමත් හොඳ කාලයක් යාවි. ඉතින් ඔයගලන්ට ඕනෑවිලා තියෙනවා ලස්සන චිත්‍රපටයක් නිහඬ සෙවණැලි කියලා. ඉතින් ඔක්කොලාට මාරාධනා කරනවා එන්න ඇවිල්ලා බලන්න කියලා. ලස්සන චිත්‍රපටයක්, තරුණයෙගෙන කියවෙන, ඒ වගේම කාලීන මාතෘකාවක් ගැන කියවෙන චිත්‍රපටයක්. ඉතින් ගොඩක් ලස්සන වෙයි. ඔයගලන්ට අමුතු විදිහේ අත්දැකීමක් ලබන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද ටිකක් අద్భుත ගණේ චිත්‍රපටයක්. ඉතින් වෙනස් අත්දැකීමක් වෙයි. ඉතින් මතක් කරන්න ඕනේ සුනිල් ප්‍රේමරත්න මහත්මයා, ඒ වගේම ජනක රංචකොඩ මහත්මයා, අපේ නිෂ්පාදකවරයාත් සහ අධ්‍යක්ෂකතුමාවත්, ඒ වගේම මාත් එක්ක ප්‍රවීණ නළුනිලි කරක් රංගපෑවා. ඉතින් එයාලවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඇවිල්ලා බලන්න ලස්සන චිත්‍රපටයක් වෙයි. නිහඬ සෙවණැලි චිත්‍රපටිය ඇත්තටම කතා තේමාව ගත්තොත් අපි මේක හොර ජොන්ඩර එකට අයිති කතා චිත්‍රපටියක්. නමුත් හොර එකට මේ හොල්මන් අද්භූත කතාවකට වඩා පරිසරයට ආදරය කරන්න, පරිසරය විනාශ කරන අයව පරිසරය විසින්ම විනාශ කරනවා කියන මේ පණිවිඩය තමයි අද මේ නිහඬ සෙවණැලි චිත්‍රපටිය තුළින් අපි කතා කරන්නේ. ඉතින් මේක ඇත්තටම තාරුණ්‍යයට හදපු චිත්‍රපටයක්. ඒ වගේම හොඳ තේමාවක්, හොඳ කතාවක්, හොඳ පණිවිඩයක් ගෙනෙන චිත්‍රපටියක්. ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා සියලුම රසකයන්ට ඇවිත් මෙම චිත්‍රපටය බලලා මේක රසවිඳින්න, ඒ වගේම ගුණ දොස් තියෙනවා නම් ඒකත් කියන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ගොඩක් කාලයක් බලන් හිටපු චිත්‍රපටයක් තමයි නිහඬ සෙවණැලි කියන්නේ. මම ගොඩක් ආසාවෙන් මගේ චරිතයත් ඉදිරිපත් කරා. ඉතින් අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා නිහඬ සෙවණැලි බලන්න කියලා. මොකද මේක අද්භූත ගණේ නිර්මාණයක් වුණාට සමාජයට හොඳ පණිවිඩයකුත් දෙන නිර්මාණයක්. මොකද පරිසරය ගැන, පරිසරයට ආදරය කරන්න ඕනේ සහ තරුණ පිරිස කොයි වගේද මේ පරිසරය ගැන උනන්දුවක් දක්වන්න ඕනේ කියන එකත් මේ අද්භූත චිත්‍රපටය ඇතුලේ අන්තර්ගත වෙනවා. ඉතින් මං හිතන්නේ මගේ චරිතය ගැන මං කතා කරොත් මං ගොඩාක්ම කැපවීමෙන් සහ උනන්දුවෙන් කරපු නිර්මාණයක්. නිහඬ සෙවණැලි මගේ තුන්වෙනි චිත්‍රපටිය. වසර දෙකහමාරක් විතර චිත්‍රපටිය මුදාහරින්න වාතාවරණයක් තිබුණේ නැහැ. දැන් අපි ඒ වාතාවරණය ලැබුණා කියලා විශ්වාස කරලා මේ චිත්‍රපටිය මුදාහරින්න තීරණය කරා. ඇත්තටම මම ප්‍රේක්ෂකයන් ඉල්ලන්නේ මේ අවස්ථාවේදී මේ චිත්‍රපටිය හොර චිත්‍රපටයක් වුණාට මේක යහපත් පණිවිඩයක් තමයි දෙන්නේ. අපි පරිසරයේ කොයිතරම් දුරට ආරක්ෂා කරන්න ඕනේද? මොකද අපි අම්මා තාත්තා අපිට උස්ම දෙනවා, අපිට ජීවත් වෙන්න අපි ජීවේ දෙනවා. ඒ වුණාට අපි උස්ම ගන්නේ පරිසරයෙන්. ඒ පරිසරය ආරක්ෂා කරගන්න ඕන අපි පණ වගේ. Cyber Underhere.